ඔගොල්ලන්ගේ උත්තර ගන්න දැන් අමාරු දැන් මේක කරි මගේ සෙටින්ස් වල වැරද්දක් වුණාද දන්නේ නැහැ. දැන් මං කියන දේ උගලන්ට ඇහෙනව නම් අපි කරගෙන යා. හරි, ගැටලුවක් තිබුණොත් මට WhatsApp කරන්න, මං ඊට පස්සේ සාකච්ඡා කරන්න ඒ ගැන. හරි, නැත්නම් අපිට මේක හදා දෙන්න කිව්වොත් වෙලා යයි. ඔගලන්ට පුළුවන් නම් මට මේකේ උත්තරේ WhatsApp කරන්න. ඇත්තටම මෙහෙමයි, මේ උත්තරේ ගන්නම්. මේකේ උත්තරේ එන්නේ පුතේ, ඔගලන්ට පේනවා මෙයා ගෙන්නේ අංශක 45 කියන්නේ ටැන්ජන් අනුපාතය 45. tan 45 කියන්නේ 1යි. tan 45 කියන්නේ 1යි. එතකොට tan 45 කියන්නේ 1 හින්දා මෙයාගේ අනුක්‍රමණය එන්නේ පුතේ 1යි. මේ tan 45 කියන්නේ මේක අපිට ගන්න පුළුවන් y සමානයි tan 45 x ධන c 3 නේ. අන්න හරි. y සමානයි x ධන 3යි. මේ tan 45. tan 45 කියන්නේ x ධන 3යි. අපි එවුවම් හරි විදිහට තමයි කම්පියුටර්යා උත්තරේ එන්නේ y සමාන x තල 3යි. මේ ගැන පොඩි අවබෝධයක් තියාගන්න ඒ වගේ අවස්ථා ඔබට දෙන්න පුළුවන්. හරි, අන්න ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. දැන් අපි ඇත්තටම මේ තවදුරටත් මේක සාකච්ඡා කරොත් අපි මෙහෙම හිතන්න, මෙහෙම කන්දක් තියෙනවා කියලා. මෙහෙම කන්දක් තියෙනවා. දැන් අපි මේ කන්ද නගිනවනේ. අපි ඔදෙමු කන්ද නගිනවා. යම් පුද්ගලෙක් මේ කන්ද නගිනවා මෙහෙම වාහනයකින් හරි පයින් හරි. එතකොට එයා අපිටම මේ කන්ද නගින මේ කන්දේ මේ ආනතිය. ආනතිය කියන්නේ එයා කොච්චර දුරක් මෙතන ගියාද, කොච්චර සිරස් දුරක් ගියාද. එතකොට මේ ආනතිය තමයි, මේකේ ආනතිය වෙන්නේ අර කිව්ව tan theta තමයි. මේ tan theta තමයි ආනතිය වෙන්නේ h බෙදීම a. ඒක තමයි අර සරල එයාගේ එයාගේ සරල රේඛීය ගමන් මඟ කාලයට අනුරූප දුරේ වෙනස් වීමේදී කාලයට අනුරූප දුරේ වෙනස් වීමනේ මේ වෙන්නේ. කාලයට අනුරූප දුරේ වෙනස් වීමේදී ඒ කියන්නේ පවිත් මෙහෙමයි. දැන් මෙතන අපි පැහැදිලි කරේ මෙතන අංශක මේ කෝණය මෙතන අපි අනුක්‍රමණය කියලා ගන්නෙ පුතේ. අනුක්‍රමණය කියලා ගන්නේ සරල රේඛාවේ අනුක්‍රමණය කියලා ගන්නේ x ට සාපේක්ෂව y ගේ වෙනස් වීම. අපි අනුක්‍රමණය කියලා ගන්නේ මේ x ට සාපේක්ෂව y ගේ වෙනස් වීම. මේ y මෙතන ඉඳන් මෙතනට, මෙතන ඉඳන් මෙතනට මේ සරල රේඛීය මාර්ගයේ ඔස්සේ අපි වෙනස් වෙනකොට, ඊළට යනකොට මේ ඉහළට යන සිරස් දුර මේ තිරස් දුරෙන් අපි බෙදෙනවා නේ. මේ තිරස් දුරෙන් බෙදෙනවා. එතකොට මේ h බෙදීම x කියන එක තමයි මේ කියන අනුක්‍රමණය වෙන්නේ. ඒ හින්දා තමයි අපි y ඛණ්ඩාංක වෙනසෙන් x ඛණ්ඩාංක වෙනස බෙදන්නේ. ඒක තමයි මං කිව්වේ මේ කෝණේ ටැන්ජන් අනුපාතය. මේ කෝණේ ටැන්ජන් අනුපාතය තමයි මේ සරල රේඛාවේ සමීකරණය වෙන්නේ. මේ කෝණේ ටැන්ජන් අනුපාතය. ඉතින් පුතා මම මෙතන අංශක 45 කියලා කෝණේ දෙනවා නම් එතකොට tan 45 1යි. එතකොට අනුක්‍රමණය 1යි. එතකොට උත්තරේ එන්නේ y = x + 3. පැහැදිලිද පරි? අන්න එහෙමයි අපි එතන ගන්න. හරි, ඔන්න ඔහම ඔය පිළිබඳ අවබෝධයක් තියාගන්න. ඒත් පැහැදිලි වුණේ පැහැදිලි වීම මදි නම් ඔබ මට කියන්න, මම වෙනම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් WhatsApp එක හරහා. අපි එනවා දැන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි අද පොඩ්ඩක් ඕගොල්ලන්ගෙන් එන එක මේ ගැටළු සහගත තත්ත්වයක්පත් වෙලා තිනවා. ඒ හින්දා අපි මෙහෙම යා ගැටළුවක් තිබුණොත් WhatsApp group එකට දාන්න. හරි, ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 මේ විදිහට තියෙන්නේ පුතා. මේ වෙලාවට ඉන්ටර්නෙට් වල පොඩි ගැටලුවක් තියෙනවා. අංශක 30යි, මෙයත් අංශක 30යි. මෙතන අංශක 60යි, මෙතන අංශක 60යි. මෙයා B, මෙයා X, මෙයා C, මෙයා A. රූපේ දැක්වෙන තොරතුරු අනුව නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාතය තෝරා යටින් ඉරක් හඳේ.
නිවැරදි ත්‍රිකෝණමිතික අනුපාතය තෝරා යටි ගිනා කඳින්නලු tan t සමානයි පුතේ bx බෙදීම ab එකක් sin 60 සමානයි sin 60 සමානයි cx බෙදීම ac අනිත් එක cos 30 සමානයි ax බෙදීම ab ඉතින් sin cos tan පිළිබඳ ඔයගලන්ට අවබෝධයක් තියෙන්න ඕන සකසයින් සම්මුඛ පාදයේ බෙදීම කර්මය බකකොස් බද්ධ පාදයේ බෙදීම කර්මය සබටෑන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ දැන් මේ 30 මේ පැත්තෙන් ගමු tan 30 bx බෙදීම ax නමුත් තියෙන්නේ ab කියලා ඒක වෙන්න බෑ මේක වෙන්න බෑ sin 60 sin 60 ගත්තොත් එතන cx කියලා එන්නේ අනිත් එකේ නම් ac කියලා එන්නේ sin 60 cos 30 ax බෙදීම ab sin 60 වෙන්නත් බෑ ඔබේ උත්තරේ cos 30 වෙන්න ඕන cos 30 කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය ax බෙදීම ab මේක තමයි උත්තරේ හරි ඊළඟට අපි එනවා ප්‍රශ්නක 10 ප්‍රශ්නක 10 ඔන්න බලන්න එතනදී ඔයගොල්ලන්ගෙන් බැලුවේ ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳ පුතාලගේ දැනුම ප්‍රශ්න අංක 10 ඍණ p වර්ගය එකතු කිරීම 4 q වර්ගය මෙයාගේ සාධක හොයන්නලු සාධක හොයන්නලු සාධක පැහැදිලිව පේනවා පොදු සාධකයක් නෑ පුතා අපිට පුළුවන් පුතා මෙහෙම කරන්න මේ ඍණ p වර්ගය මෙයා ධන q වර්ගය ඔහොම තියෙනවා අපි මේ පද දෙක මාරු කර ගන්න ඕන මේ දෙන්න මාරු කර ගන්න. හරියට මෙහෙම වගේ. හිතන්න ඍණ 4 එකතු කිරීම 3 කියන එක. ඍණ 4 එකතු කිරීම 3. මෙයා ඍණ 4. මෙයා එකතු කිරීම 3. මම දෙන්න මාරු කරගන්න. මෙයා ඉස්සරහට ගන්න මෙයා මෙහෙට ගන්න. එතකොට ඉන්නේ ධන 3 අඩු කිරීම 4. ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රතිඵලයේ වෙනසක් වෙන්නේ නැහැ. ඍණ 4යි ධන 3යි කියන්නේ ඍණ 1යි. ධන 3යි ඍණ 4යි කියන්නේ ඍණ 1යි. මේ දෙන්න මාරු කරලා ලකුණත් එක්කම. ලකුණත් එක්කම. ලකුණ නැතුව මාරු වුණොත් තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මම මෙතන කරන්නේ 4i q වර්ගය අඩු කිරීම p වර්ගය. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. මෙයා q වර්ගය. මෙයා p වර්ගය. පුතාලට පේනවා දැන් 2i q කේ වර්ගය අඩු කිරීම p කේ වර්ගය. දැන් මෙතන අපිට ගන්න පුළුවන් පුතේ වර්ග දෙක අතරේ එකක් තමයි 2i q අඩු කිරීම p අනිත් එක තමයි 2i q එකතු කිරීම p ඔන්න ඒක තේරෙනවා 2i q අඩු කිරීම p 2i q එකතු කිරීම පැහැදිලි අඩුපාඩු තියෙනවා නම් සටහන් කරගන්න චිරණ වීඩියෝ එක ඕක් කරගන්න පුතේ වගේ මේ කැමරා එක ඔන් වෙලා වගේ චිරණ ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒ තමයි ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11. මේකේ තියෙනවා ජ්‍යාමිතීය පාදම මේක. ඉස්සල්ල එක බීජගණිතය ඊළඟට එක මිනිතය මේ දැන් මේකේනේ එන්නේ ජ්‍යාමිතීය. මෙහෙම පුතා තියෙනවා සමාන්තර රේඛා දෙකක්. මෙතනින් තීරයක් රේඛාවක් ඇඳලා තියෙනවා. මෙතනින් මෙහෙම එනවා. මෙතන 90යි. මේ පාද දෙක සමානයි. මෙයා B, මෙයා A, මෙයා C, මෙයා D. මෙතනින් ඇවිල්ලා තියෙනවා. අපෙන් අහන්නේ මොකක්ද? රූපේ දක්වන තොරතුරු අනුව BCD හි විශාලත්වය BCD හි විශාලත්වය BCD කියන්නේ මෙන්න මේ කෝණයේ විශාලත්වය. රූපේ දැක්කේ තොරතුරු අනුව BCD විශාලත්වය. පැහැදිලිව පේනවා පුතා මෙතන ඍජුකෝණී ත්‍රිකෝණය සමදිපාදයි. සමදිපාදය නම් මේ කෝණ දෙක සමානයි. ත්‍රිකෝණයේ කෝණාංශක 180යි. 180 න් 90ක් අඩු කරා පුතා. මේක කෝණයක් අපිට ගන්න පුළුවන්. මේක කෝණයක් අපිට ගන්න පුළුවන් 180 න් අඩු කරා 90 බෙදුවා දෙකෙන්.
ඒ කියන්නේ පුතා 90 බෙදීම 2යි. ඒ කියන්නේ අංශක 45යි. අංශක 45යි. මෙයත් එතකොට 45ක් වෙනවා පුතා. මේ වෙන්නේ ඒකාන්තරනේ 45. එතකොට මෙතන 45යි. එහෙනම් BCD කෝණය කියන්නේ කොහොමද? BCD සමානයි අංශක 90 එකතු කිරීම පුතේ අංශක 45යි. ඒ කියන්නේ අංශක 135. ඔබේ උත්තරේ අංශක 135යි. හරි? අපි එනවා ප්‍රශ්න අංක 12ට වීජ ගණිතය සමීකරණ වර්ගජ සමීකරණ වීජ ගණිතයේ වර්ගජ සමීකරණයකට තමයි අපි එන්න හදන්නේ නේද බලන්න වර්ගජ සමීකරණ සටහන් කරගන්න ඒවා ටිකක් ඉක්මනින් කරගන්න x වර්ගයේ ධන 3x සමානයි 4යි වර්ගජ සමීකරණ අනිවාර්යයෙන්ම වර්ගජ සමීකරණේ ගුණතා විසඳුම් දෙකක් කියනවා විසඳුම් දෙකක් කියනවා මේකේ අපිට ගන්න පුළුවන් දේ තමයි අපිට මෙයාව මෙහාට ගත්තා x වර්ගයේ ධන 3x ඍණ 4 සමානයි 0 අපි දැන් මෙයාගේ සාධක දෙක ගන්න ඕන මේ විදිහට ඍණ 4 සාධක යුගලයක් අපි හොයනවා එකතු කරාම ධන 3ක් හැදේ ඒ කියන්නේ පුතේ ධන 4 වරක් ඍණ 1 ධන 4 වරක් ඍණ 1 එතකොට මෙතන ඉන්නේ x ධන 4යි x ඍණ 1යි නේ? අම මෙතන ශුන්‍ය ගුණයට යනවා. x ධන 4 සමානයි බිංදුව 0. x ඍණ 1 සමානයි බිංදුව. එතකොට මොකද වෙන්නේ? x සමානයි ඍණ 4 x සමානයි ධන 1යි. නේ? शून्य गुणित x ධන 4 සමානයි බිංදුව x ඍණ 1 සමානයි බිංදුව එතකොට 14යි ධන 1 ඔන්නෝමයි අපි එනවා ප්‍රශ්න අංක 13ට මොනවාරි ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් ඕන වුණොත් මට පොඩ්ඩක් WhatsApp message එකක් දාන්න අට වෙණි එක අටවෙනි එක මම ආයි පැහැදිලි කරන්නම් පසුවට ඊළඟට මම කොහොමද මේක අටවෙනි දැන් මේක මම පුතේ වීඩියෝ කරනවා මේක සෝරි රෙකෝඩ් කරනවා ඒ රෙකෝඩ් එක දාන්නම් පුතේ හරි දැන් අපිට ආයි හිතන්න කාලය ගන්න එක අපරාදේ මේ මම ඒකෙදි ඕගලන් ඒකත් බලලා ඉවර වෙලා පැහැදිලි වුණොත් ආයි මට කියන්න ප්‍රශ්න අංක 13ට එනවා අපි ප්‍රශ්න අංක 13 ආයි එන්නේ පුතේ ජ්‍යාමිතිය ප්‍රශ්න අංක 13 ජ්‍යාමිතිය මේකෙත් ඔහොම තියෙනවා මේ විදිහට අන්න මෙහෙම තියෙන්නේ DNA රූප සටහනේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් පහත දැක්වෙන ප්‍රකාශනයේ හිස්තැන් සම්පූර්ණ කරන්න. මෙහෙම හිස්තැනක් දීලා වන නිසා සමාන්තර රාශියේ කවුරු ගැනද මේ කියන්නේ? නිසා අපට නම් පේන විදිහට විකර්ණ සමච්ඡේදනය විකර්ණ සමච්ඡේදනය වන නිසා A B C E සමාන්තර රාශියකි විකර්ණ සමච්ඡේදනය වන නිසා A B C E සමාන්තර රාශියකි
දැන් ඔන්න ඕකයි පුතා මෙතන විකල්ප සමච්ඡේදනය වෙනවා ඊළඟට අපි එනවා ප්‍රශ්න අංක 14ට ප්‍රශ්න අංක 14ට අපි එනවා 14 වෙනි ප්‍රශ්නේ ඔන්න බලන්න මේකේ කියන්නේ පුතේ ඍජු වෘත්ත සිලින්ඩර බඳුනක උස ඒ විශ්කම්බයට වඩා සෙන්ටිමීටර 4කින් අඩුයි බඳුනේ ආරේ සෙන්ටිමීටර 7යි නම් පරිමාව ගණනය කරන්න මේක ඉන්නේ මිනිතේ කියලා පාඩම මිනිතේ මිනිතේ ගත්තොත් එහෙම මෙම් ඍජු සිලින්ඩරයක් මෙම් ඍජු සිලින්ඩරයක් මේ සිලින්ඩරේ විශ්කම්බයට වඩා උස සෙන්ටිමීටර 7කින් 4කින් වැඩි අරය 7යි අරය 7යි එතකොට විශ්කම්බය ඔබ දන්නවා 14යි අරය 7යි විශ්කම්බය 14යි මෙයා 14ට වඩා වැඩි උස ඒ කියන්නේ කොච්චරද 18 සෙන්ටිමීටර ඒ පරිමාව v සමාන 5 r වර්ගය h 5 කියන්නේ 7 22 r කියන්නේ 7යි 7 7 ගුණ කිරීම 18 7 22යි 7 7 ගුණ කිරීම 18 මේ 7 7 ඉවත් වෙනවා එතකොට එනවා 7 2 14 4 14 එකයි 15 154 ගුණ කිරීම 18 154 අපි 18ෙන් ගුණ කරනවා 8 වරක් කරලා 32යි 3යි 8 වරක් පහ 40යි 43 3 4ක් ඉතුරු 8 වරක් කියන 8 4යි 12යි 4යි 5යි 1යි මෙතන 2යි 7යි 7යි 2යි විෂ්කම්බයට වඩා හතරක් වැඩි පොඩි වැඩිවා මෙතන හතරක් වැඩි නෙවෙයි නේද හතරකින් අඩුයි thank you මෙතන 10යි හතරකින් අඩුයි එතකොට පුතා මේක වෙනස් වෙනවා දැන් හතරෙන් හතරක් අඩු වෙනවා හතරෙන් 22යි 7යි 7යි 10යි හතරකින් අඩු විය හතරක් එතන 14යි අපිට 14 එකයි 1540යි ඝන සෙන්ටිමීටර 1540යි ඔබේ උත්තරේ එන්න ඕනේ 1540යි ඊළඟ ප්‍රශ්නෙට අපි යමු ප්‍රශ්න අංක 15 ප්‍රශ්න අංක 15 ප්‍රශ්න අංක 15 තියෙන්නේ පුතා න්‍යාස ගුණිතයක් න්‍යාස ගුණිතයක් ප්‍රශ්න අංක 15 දෙක ඍණ එක අනිත් එක ඉන්නේ 3 4 බිංදු එක මෙයා සමානයිලු x y කියන න්‍යාසෙ න්‍යාස ගුණිතය අපි දන්නවා මෙයා 1 2 න්‍යාසයක් 1 පේලියයි තීර දෙකයි මෙයා 2 2 න්‍යාසයක් ඔබ දන්නවා 1 2 න්‍යාසයයි 2 2 න්‍යාසයයි ගුණ වුණාම හැදෙන්නේ 1 2 න්‍යාසයක් මේ එකේ දෙකේ එකයි දෙකේ දෙකේ එකයි ගුණ වෙන්න නම් මේක සමාන වෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ එකේ දෙකේ න්‍යාසය. හරිද මෙයා? දැන් අපි ගුණ කරමු. කොහොම වෙන්නේ කියලා. x සමාන වෙන්නේ කාටද? x සමාන වෙන්නේ පුතා. 2 ගුණ කිරීම 3 එකතු කිරීම ඍණ 1 ගුණ කිරීම 6යි 0යි. කියන්නේ x y සමාන වෙන්නේ පුතා 2 ගුණ කිරීම 7 එකතු කිරීම ඍණ 1 ගුණ කිරීම 8යි ඍණ 1යි නේ ඉවරක් ඔබෙන් අහන්නේ x සහ y x සහ y තමයි එන්නේ දහතුනට සමූහපාද විවරයක් සමානා සමාන
ප්‍රේම ගන්න බැයිද? සම්පාදනය සමාන්තර වීම. කවිදු ගවේෂ එතකොට දැන් පුතා අදහස් කරන්නේ මොන සමාන්තරාද? මොකද්ද මෙතන අපිට දෙකක් පේනවනේ චතුරස්‍ර ABED කියලා තියෙනවා ABCE කියලා තියෙනවා. ABCE එනම් සම්මුඛ පාද යුගලයක් සමාන වෙන්න අවස්ථාවක් තියෙන නෑනේ. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරව ගන්න බැයිද කිව්වට ගන්න බෑනේ. කොතනින් දෙන්නේ සම්මුඛ පාදයේ සමාන බව නේද කවිද? මට නම් ඒක පේන්නේ නැහැ කොහෙද කියන්න. ඒක ගන්න බෑ පුතා. ප්‍රශ්නක 16 අපි දැන් එන්නේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ප්‍රශ්න කරන්න අර වගේ අර පොඩ්ඩක් සම්නිවේදනයේ පොඩි ගැටලුවක් ආවා ඔයගොල්ලෝ කියන දේ මට ඇහෙන්නේ නැති කමක් තියෙනවා මෙතන. ඒක අපි හදන්න කොයි හොය කාලේ ගත කරන්නේ නැතුව මම දැන් කතා කරන දේ ඔයගොල්ලන්ට ඇහෙනවා. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් මේ හරහා ඉවන්න මම ඒකට උත්තර දෙන්න. 13 වෙනි ප්‍රශ්නේ 16 ප්‍රශ්නේ පුතා 16 ජ්‍යාමිතීය ප්‍රශ්නයක් මේ වගේ ඕ කේන්ද්‍රය ඕ කේන්ද්‍රය දීලා තියෙනවා ඒ සී මෙතන සී මෙතන පුතේ අංශක 20යි මෙතන අංශක 100යි හරි මෙතන x ඕ කේන්ද්‍රයේ වෘතයේ මත ABC ලක්ෂ පිහිටා ඇත OXP OXP කියන කෝණය අංශක 100යි OXB එක හරි OAB අංශක 20යි. එතකොට පුතාලගෙන් අහනවා ABC කෝණේ විශාලත්වය. මෙන්න මේ කෝණේ විශාලත්වය. ඉතින් පුතේ මෙතන නම් මට පේන විදියට ඔයගොල්ලන්ට ජ්‍යාමිතික ප්‍රමේයන් තුනක් විතර භාවිතා වෙනවා. AC කියන චාපයේ දිහා බලන්න. වෘත්ත චාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය හිම චාපය හැර වෘත්තයේ ඉදිරි කුරුස මත ආපාතිත කෝණය මේ දෙගුණයක්. ඒ කියන්නේ පුතා මේ කෝණය වගේ මෙයා දෙගුණයක් වෙනවා අනිවාර්යයෙන්. මෙයා වගේ ගන්න පුළුවන් පුතා ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණ ඊට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මෙයා ඉන්නේ පුතා 100 අනුපිළිම 20. ඒ කියන්නේ 80යි. හරි? මෙයා 80යි. එතකොට මෙයා 80යි නම් මෙයා ඉන්නේ පුතා 80 බෙදීම 2යි. ඒ කියන්නේ පුතා අංශක 40. ඔබේ උත්තරය අංශක 40 වෙන්න ඕන. හරි? අංශක 40. ඒ පිටුවට වෙනකන් තියෙන ලකුණු ටික දාලා ඒ පොතුව සම්පූර්ණ කරන්න. එතන පිටුව සම්පූර්ණ කරන්න. හරි? රයිට්. එතෙක් තියෙනවා නම් ගැටලු නැවත ඔබට අහන්න පුළුවන්. මේ ගෲප් එක හරහා. සර් කියන් කියන දේ ඇහින්නේ. දැන් මාව ඇහෙන්නේ නැද්ද? ලෙඩ ගොඩයි මේ වෙලාව ගැලපෙන්නේ නැහැ.